අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. දිස්ත්‍රික් සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීම සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි මෙය පැවැත්ුණේ. රාජ්‍ය නිලධාරීන් සහ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් මහජන නියෝජිතින් ඊට එක්ව සිටියා. අලුත් දේශපාලන ന്യാයක් හා සීලාචාර දේශපාලන ගමනක් රටට අවශ්‍ය බවයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේ. ගම් මට්ටමේ මං හිතන්නේ බිම් මට්ටමේ ඉන්න නිලධාරීන් ඉන්නවා, ග්‍රාම නිලධාරීන් ඉන්නවා, වෙන කවුද ඉන්නේ? සමුදියේ එක්කෙනා නමයක් ඉන්නවා. ඒගොල්ලෝ ගොවිතැන් කරත ඇතිනේ. තව මොකක්වත් වුණාද? අපි ඒ අයට මේ තමන්ගේ ග්‍රාම නිලධාරී කොට්ටාසේ බෙදලා හැම එක්කෙනාම කොටසක් වාර්තා කරන්න කියලා. වැඩ කරනවා නම් වැඩ කරන්න, බැරි නම් ගෙදර යන්න. අපි නිකන් ගෙවන්න ලෑස්තිද? ඒක දිසා ලේකම්තුමාට බලා ගන්න වෙයි, ප්‍රාදේශීය ලේකම්වරු එක්ක. මොකද මෙතන කාටවත් නිකන් කන්න බෑ, මොකක් හරි කරන්න ඕනේ. මොකද අපි ගෙවන්නේ, මටත් නිකන් කන්න බෑ, මොකක් හරි කරන්න ඕනේ. මම මේක දියුණු කරේ නැත්තම් මටත් යන්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලා ගමෙන් පටන් ගමු. දැන් ආණ්ඩුවෙන් ජීවත් වෙන කාලේ ඉවරයි. මම විජනතාව බලන්නේ දේශපාලඥයන්ගෙන් මේකට විසඳුමක් හොයලා දෙන්න කියලා. ඒක අපි හොයලා දෙන්න ඕනේ. ජනතාව කියන්නේ අපිට එකට එකතු වෙලා මේ පීඩණය නැති කරන්න කියලා. පරණ දේශපාලනයෙන් වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ පක්ෂ මාරු කරා කියලා ප්‍රශ්න විසඳනවා කියලා ජනතාව හිතුවේ නැහැ. ඒකයි ඇවිල්ලා මේ තරුණයා වෙනම තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරේ. ඒකට මං කියන්නේ සාමකාමී අරගලය. පසුව ඇවිල්ලා ප්‍රචණ්ඩ අරගලයක් වෙන අය ගත්තා. ඒත් ඇයි මෙතෙන්ට ආවේ? මේ පාර්ලිමේන්තුවේ 225 මේක විසඳන්න. ඉතින් මෙතන ඉන්නේ පක්ෂ තුනකට සහයෝගය දුන්නේ අය. එක්සත් ජාතික පක්ෂයටයි, පොහොට්ටුවටයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඒත් මම මේක ඔයගොල්ලන්ට සීමා කරන්නේ අනික් පක්ෂවලටත් එන්න කියන්නේ, සජබයටත් එන්න කියන්නේ, ජනතා විමුක්ති පෙරමුණටත් එන්න කියන්නේ. ඒගොල්ලෝ කොටසක් අරගෙන අක්කරේට අපිට වාගේ දෙගුණයක අස්වැන්න ගන්නවා නම් එහෙනම් කියන්න පුළුවන් ආණ්ඩුව දෙන්න කියලා. ඒක කරන්න බැරි නම් වැඩක් නැහැ නේ. ඒක කරන්නේ නැත්නම් බලේ ඕනනම් පෙන්වන්න තමන්ට වැඩ කරන්න පුළුවන් කියලා. ගමේ මට්ටමට ඇවිල්ලා ඒක කරන්න. ඒ නිසා මම බලාපොරොත්තු වෙන සැරේ එනකොට මම ඔක්කොම පක්ෂ එක්ක කතා කරනවා. මම කැමතියි හැම එක්කෙනාම එකට එකතු වෙන්න. මම අටමස්ථානයේ ඉඳන් මිහින්තලේට යනකම් මේ පණිවිඩය තමයි හැම නායක ස්වාමින් වහන්සේ නමක් මට කිව්වේ. දුමින්ද දිසානායක, SM චන්ද්‍රසේන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන යන මහතුරුන් මෙහිදී අදහස් දැක්වුවා. අද අපට පුළුවන්කම ලැබුණා අවුරුදු 7කට පස්සේ නැවත වතාවක් මේ ප්‍රධාන දේශපාලන ධාරාවන් සියල්ලම එකට එකතු වෙලා රට නැවත වතාවක් තිබිච්ච තැනට නෙමෙයි තිබිච්ච තැනට වඩා හොඳ තැනකට ගෙනියන්න අද අපට අවස්ථාව ලැබිලා තියෙනවා. හැබැයි අරගල යාවික ජනාධිපතිතුමනි, මේ රටට වෙනසක් ඕන කියන කාරණාවත් එක්ක. ඒ වෙනස ඕනකම තියෙන්නේ දේශපාලන ශාස්ත්‍රයේ පමණක් නෙමෙයි, රාජ්‍ය නිලධාරි මට්ටමෙන් වෙන්න පුළුවන්, වෘත්තීය වේදීන්ගේ මට්ටමෙන් වෙන්න පුළුවන්. මේ සියලුම දෙනාගේ ගත්තොත් ගරු ජනාධිපතිතුමනි, මේ රටේ වෙනසක් ඉතාමත් අත්‍යවශ්‍යයි. අපේ ජනාධිපතිතුමා පක්ෂ නායකින්ගෙන් ඉල්ලීම් කළා තියෙනවා මේ සර්වපාක්ෂික ආණ්ඩුවකට ඔක්කොම සියලු දෙනාම එකතු වෙන්න කියලා. දැනට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා. නමුත් සමහර දේශපාලනවල නායකවරුන් තාමත් හිතාගෙන ඉන්නේ මේ තියෙන අර්බුදය තවත් උග්‍ර වුණොත් ඒකෙන් යම්කිසි දේශපාලන වාසියක් අරගෙන ඊළඟ ජනාධිපති වෙන්න පුළුවන් කියන්නේ. නමුත් අද රටේ ජනතාව එතන නැහැ. ජනතාවට අවශ්‍යලා තියෙන්නේ සියලු දෙනාම එකමුතු වෙලා රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි. එනා ඒ කරන්නට අපේ ජනාධිපතිතුමා නායකත්වය ලබා දෙනවා මිත්‍රවනි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිහින්තලා රජමහා විහාරයට පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවා හැඟුණුවේ ධම්මරත්න ස්වාමින් වහන්සේ බැහැදක සුවදුක් විමසුවා. මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළා. මිහින්තලා සංදේශය ජනාධිපතිවරයාට මෙහිදී පිරිනැමුණා. දෙයක් වේ නම් සුදුස්සාටම එය ලැබිය යුතු යන වදන සනාථ කරමින් වික්‍රමසිංහ මහතා රටේ බාරකාරත්වයට පත්ව වෙස්වලාගත් ආශිර්වාදයක් සේ රට ගොඩනගීමේ වගකීමට උරදී සිටින බව පූජ්‍ය වලවා හැඟුණුවේ ධම්මරත්න ස්වාමින් වහන්සේ මෙහිදී ප්‍රකාශ කළා. අපි ඔබතුමාලට කියන්නේ මේ ජනතාව බිඳින දුක බලන්න ඔබතුමා රටාව හදන්න අවස්ථාවක් තියෙනවා. අපි දන්නවා මුලින් ඉඳලම ක්‍රමක්‍රමයෙන් අවශ්‍යතාවයන් ඉෂ්ට කරමින් එකපාට කරන්න බෑ. මැජික් කාර්යයක්වත් නෙමෙයි, විස්ම කර්මත් නෙමෙයි, සක්‍රයත් නෙමෙයි. මේ අපි ওই අරගල කරන උද්ඝෝෂණ උපවාස කරන නවත්තන ටිකක්.
ඒව දැන් වැඩක් නැහැ දැන් මේ දුන්නනේ එක එකට එන එකට ඵලයන් කිව්වම කොහෙ යන්නද එතකොට මොකද කරන්නේ මේක ඒ කුඩුකාරයෝට ගංජත්තවලා තිබ්බනේ එතන ගෝල් පේස් එක මේක අර මුල ඉඳලම අය සෙල්ලම් නැහැ අයන්නේ ඉඳලා යන්න වෙන්නේ රෝහිතයන සාර්ථක වුණත් රටේ ඉතුරු ටික ඊළඟ මේ අවුරුදු දෙකක් මොකක්ද කරන්න තිබුණා තමයි අපේ නිෂ්පාදනයේ දුවන ගන්න තියෙනවා. කොහොමද තියෙන මටත් තියෙනවා ඒගොල්ලේ ප්‍රශ්න විසඳන්න එක මට තියෙනවා තෙල් තියෙනවනේ තෙල් තෙල් වලකට Thank you.